තොප්ටෙන් ශ්‍රී ලංකාරංගෙන තවත් අපූරු වීඩියෝකට ඔයාව සාදරෙන් පිළිගන්නවා. මේ දවස්වල ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රියම මාතෘකාව තමයි ශ්‍රී ලංකාවේ නම වෙන විධායක ජනාධිපති තෝරා ගැනීමේ චන්. ඉතින් විවිධ දේශපාලන කණ්ඩායම් හා දේශපාලන පක්ෂ විසින් ඔවුන් ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතයන් පිළිබඳ විවිධ මත පළ කර. ඉතින් ඒ නිසා අපි හිතුවා විවිධ ජනාධිපතිවරණවලදී විවිධ පුද්ගලයන් ලබාගත්තු ඉහළම මනාප ප්‍රතිශතයන් මොනවද කියලා ඔයාලට අරන් එන්න. එහෙනම් අපි ඉක්මනටම යමු ඒ වීඩියෝ එකට. අංක 10 රනිල් වික්‍රමසිංහ. 2005 වසරේදී පැවැත්වුණු පස්වන විධායක ජනාධිපති තෝරා ගැනීමේ ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 47,06,366ක් ලබා ගන්නවා. මේ ඡන්ද ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට ගත්තොත 148.43ක් පමණ වෙනවා. ඒ වගේම මේ මැතිවරණයේදී ප්‍රබලම ප්‍රතිවාදියා වුණු මහින්ද රාජපක්ෂ මහතා හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත් වෙනවා. අංක 9 මහින්ද රාජපක්ෂ. 2015 අවුරුද්දේදී පැවැත්වුණු 7 වන විධායක ජනාධිපති තෝරා ගැනීමේ ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඡන්දයට ඉදිරිපත් වුණු මහින්ද රාජපක්ෂ මහත්මයා ඡන්ද 57,68,090ක ප්‍රමාණයක් ලබා ගන්නවා. මේ ඡන්ද ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට ගත්තොත 147.58ක් තමයි වෙන්නේ. ඒ වගේම ඉවර ඡන්දයට ඉදිරිපත් වුණු මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වෙනවා. අංක 8 මහින්ද රාජපක්ෂ. 2005 අවුරුද්දේදී පැවැත්වුණු 5 වන විධායක ජනාධිපති තෝරා ගැනීමේ ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වුණු මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 48,87,152ක ප්‍රමාණයක් ලබා ගන්නවා. ඡන්ද ප්‍රතිශතයක් විදිහට ගත්තොත 50.29ක ප්‍රමාණයක් තමයි එතුමා ලබා ගන්නේ. මේ ඡන්දයේදී ප්‍රබල රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කරලා ජයග්‍රහණය කරන්නත් මහින්ද රාජපක්ෂ මහතා සමත් වෙනවා. අංක 7 රණසිංහ ප්‍රේමදාස. 1988 වසරේදී පැවැත්වුණු 2 වන විධායක ජනාධිපති තෝරා ගැනීමේ ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වුණු රණසිංහ ප්‍රේමදාස මහත්මයා ඡන්ද 25,69,159ක ප්‍රමාණයක් ලබා ගන්නවා. මේ ඡන්ද ප්‍රමාණය ඡන්ද ප්‍රතිශතයක් විදිහට ගත්තොත 50.43ක් තමයි වෙන්නේ. ඒ වගේම ඒ ඡන්දයේදී ඉදිරිපත් වුණු සිරිමාව බණ්ඩාරනායක මැතිණිය පරාද කරලා ජයග්‍රහණය කරන්නත් රණසිංහ ප්‍රේමදාස මහතා සමත් වෙනවා. අංක 6 චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග. 1999 වසරේදී පැවැත්වුණු 4 වන විධායක ජනාධිපති තෝරා ගැනීමේ ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වුණු චන්දිකා මහත්මිය ඡන්ද 43,12,157ක ප්‍රමාණයක් ලබා ගන්නවා. මේ ඡන්ද ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට ගත්තොත 51.12ක් තමයි වෙන්නේ. ඒ වෙනුවට චන්ද්‍රයට ඉදිරිපත් වුණු රනිල් වික්‍රමසිංහ මහත්මයා පරාජය කරන්න චන්දිකා බණ්ඩාරනායක මැතිණිය සමත් වෙනවා. අංක 5 මෛත්‍රීපාල සිරිසේන. 2015 වසරේදී පැවැත්වුණු 7 වන විධායක ජනාධිපති තෝරා ගැනීමේ ඡන්දයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත් වුණු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඡන්ද 62,17,162ක ප්‍රමාණයක් ලබා ගන්නවා. මේ ඡන්ද ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට ගත්තොත 51.28ක් තමයි වෙන්නේ. මේ ඡන්දයට ඉදිරිපත් වුණු මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය කරන්නත් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සමත් වෙනවා. අංක 4 ගෝඨාභය රාජපක්ෂ. 2019 වසරේදී පැවැත්වුණු 8 වන විධායක ජනාධිපති තෝරා ගැනීමේ ඡන්දයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත් වුණු ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඡන්ද 69,24,255ක ප්‍රමාණයක් ලබා ගන්නවා. ඡන්ද ප්‍රතිශතයක් විදිහට ගත්තොත් මේ ප්‍රමාණය 52.25ක් පමණ වෙනවා. මෙහිදී ඡන්දයට ඉදිරිපත් වුණු සජිත් ප්‍රේමදාස මහතා පරාජය කරන්නත් ගෝඨාභය රාජපක්ෂ මහතා සමත් වෙනවා. අංක 3 JR ජයවර්ධන. 1982 වසරේදී පැවැත්වුණු 5 වන විධායක ජනාධිපති තෝරා ගැනීමේ ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වුණු JR ජයවර්ධන මහතා විසින් ඡන්ද 34,50,811ක ප්‍රමාණයක් ලබා ගන්නවා. ඡන්ද ප්‍රතිශතයක් විදිහට ගත්තොත් මේ ප්‍රමාණය 52.91ක් පමණ වෙනවා. මෙහිදී ඡන්දයට ඉදිරිපත් වුණු හෙක්ටර් කොබ්බෑකඩුව මහතා පරාජය කරන්නත් JR ජයවර්ධන මහතා විසින් සමත් වෙනවා. අංක 2 මහින්ද රාජපක්ෂ.
2010 වර්ෂයේදී පැවැත්වුණු 6 වෙනි විධායක ජනාධිපති තෝරා ගැනීමේ ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වුණු මහින්ද රාජපක්ෂ මහතා විසින් ඡන්ද 60,15,934 ප්‍රමාණයක් ලබා ගන්නවා. ඡන්ද ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 57.88% ප්‍රමාණයක් එතුමා ලබා ගන්නවා. මෙහිදී ඡන්දයට ඉදිරිපත් වුණු සරත් පොන්සේකා මහතා පරාජය කරලා ජයග්‍රහණය කරන්නත් මහින්ද රාජපක්ෂ මහතා විසින් සමත් වෙනවා. අංක 1 චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග 1994 වර්ෂයේදී පැවැත්වුණු 3 වෙනි විධායක ජනාධිපති තෝරා ගැනීමේ ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වුණු චන්දිකා බණ්ඩාරනායක මහත්මිය ඡන්ද 47,09,205 ප්‍රමාණයක් ලබා ගන්නවා. මේ ඡන්ද ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 62.28% ප්‍රමාණයක් එතුමිය ලබා ගන්නවා. එම ඡන්දයට ඉදිරිපත් වුණු ශ්‍රීමා දිසානායක මහත්මිය පරාජය කරන්නත් චන්දිකා බණ්ඩාරනායක මහත්මිය එහිදී සමත් වෙනවා. එහෙනම් මෙවර පැවැත්වෙන 9 වෙනි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරන්නේ කවුද, ඔවුන් ලබා ගන්න ඡන්ද ප්‍රතිශතයන් මොනවද කියලා පහලින් කමෙන්ට් කරන් යන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම Top 10 ශ්‍රී ලංකා නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔබට සුබ දවසක්.